ඔවු ඔක්කොම වැඩි වෙනවා තමා, ඔක්කොම වැඩි වෙනවා තමා. ඉතින් තව ඉතින් රටේ අභ්‍යන්තර ආර්ථික කල්පනාකරණය, ඒ වගේම යුද්ධය, යුක්රේන් රසියා යුද්ධය, ඊස්රායල් පලස්තීන යුද්ධය, මුළු ලෝකේම යුද මානසිකත්වයෙන් ඉන්න තත්ත්වයක් ඇති වෙලා තියෙන ලෝක බලවතුන්. ඒක නිසා මේ යුද තත්ත්වයේ ඉතාම තදින්ම සාමාන්‍ය පුංචි රටවල්වල ජනතාවට තදින්ම බලපානවා. ඒකෙන් පීඩාවට පත් වෙන්නේ ඇත්තටම ලෝකේ කොහේ යුද්ධයක් තිබුණත් අපි වගේ පුංචි රටවල්වල සාමාන්‍ය ජනතාවට බලපානවා. මොකද විදේශ වත්කම් වලට එන බලපෑම, භාණ්ඩ මිල ඉහළ යෑම, ඒකෙදී ප්‍රධාන වශයෙන්ම ආනයනය කරන භාණ්ඩවල මිල ඉහළ යෑම, බෙහෙත් හේත් මේ හැමදේම බලපානවා. දෛනිකව කොහේ යුද්ධයක් තිබුණත් ඉතින් දැන් යුද්ධ රටේ ලෝකේ යුද්ධයේ තියෙන ස්ථාන ගණනාවක් තිබෙනවා, එක තැනක් නෙවෙයි. ඉතින් ඒක නිසා මේවා අපි වගේ රටවල්ලට දැඩි ලෙස පීඩාවට පත් වෙන්න එනවා මේ යුද තත්ත්වයන් වර්ධනය වෙන්න. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන වගකීමක් මේ වගේ වෙලාවේ එක්සත් ජාතීන්ගේ හමුදාව හෝ යවලා මේ පලස්තීනය සහ විශේෂයෙන්ම ඊශ්‍රායලය රටවල් දෙකක් විදිහට වෙන් කරලා මෙතන දැන් වැඩිපුරම පීඩාවට පත් වෙලා ඉන්නවා පලස්තීන ජනතාව. ඒක නිසා මේ ජීවිත කියන ඒවා පලස්තීනය වුණත් ඊශ්‍රායල් වුණත් කාගෙත් එකයි. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඒ වගේම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වහවහ පියවර ගත යුතුයි මේ යුද වළක්වන්න. ඒගොල්ලන්ට හැකියාව තියෙනවා මේ යුද නවත්වන්න, එක්සත් ජාතීන්ගේ හමුදාවල් යවන්න ඒ මායින් වලට නායකින්ට කියලා. ඉතින් එවැනි දෙයක් කෙරෙන්නේ නැහැ. ඒක ඉතින් අපිට කියන්න බෑ මොකද්ද ප්‍රශ්නේ කියලා. නමුත් ලෝක බලවතුන්ට ඕන විදිහට ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා ගෙනෙන සටන් අපි වගේ දුප්පත් පුංචි රටවල්වල සාමාන්‍ය පොදු මහජනතාවට තමයි ලොකු පීඩාවක් ඇති කරන්නේ.